මට හේ යන්න වෙනවා මට හේ යන්න වුණා මට හේ යන්න සිද්ධ වේවි Today I am gonna teach you the usage of have to has to had to will have to This is a very useful lesson So at the very first time I wanna say that don't skip until end of this video ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ have to has to had to will have to කොහොමද භාවිතා කරන්නේ කියලා first of all listen carefully to these examples තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වෙනවා තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වෙනවා father has to sell that land father has to sell that land තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වුණා තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වුණා father had to sell that land father had to sell that land තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වේවි තාත්තට ඊඩම විකුණන්න සිද්ධ වේවි Father will have to sell that land. Father will have to sell that land. අපි තවත් උදාහරණ කිහිපයක් බලමු. මට හේ යන්න සිද්ධ වෙනවා. මට හේ යන්න සිද්ධ වෙනවා. I have to go there. I have to go there. මට හේ යන්න සිද්ධ වුණා. මට හේ යන්න සිද්ධ වුණා. I had to go there. I had to go there. මට හේ යන්න සිද්ධ වේවි. මට හේ යන්න සිද්ධ වේවි. I will have to go there. I will have to go there. එහෙනම් යමක් කරන්න සිදු වෙනවා යමක් කරන්න සිද්ධ වෙනවා යමක් කරන්න සිදු වෙනවා කියද්දි have to භාවිතා කරන්නත් has to භාවිතා කරන්නත් පුළුවන් මෙහිදී I you we they කියන subject එක අපි ගන්නෙ have to she he කියන subject වලදී අපි ගන්නෙ has to යමක් කරන්න සිදු වෙනවා කියද්දි she he වගේ subject එකක් ආවොත් has to භාවිතා කරන්න. එතකොට I you we දේ වගේ subject එකක් ආවොත් have to භාවිතා කරන්න යමක් සිදු වෙනවා කියද්දි. එහෙනම් යමක් කරන්න සිදු වුණා යමක් කරන්න සිදු වුණා කියද්දි had to භාවිතා කරන්න මෙහිදී she ආවත් he ආවත් I ආවත් you ආවත් had to ම තමා. ඒකේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යමක් කරන්න සිද්ධ වේවි යමක් කරන්න සිදු වේවි යමක් කරන්න වේ කියද්දී will have to ම තමා will has to බවට පත් වෙන්නේ නැහැ ශ්‍රියාව කියලා. ඒකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ශ්‍රියාවත් I ආවත් you ආවත් he ආවත් will have to ම තමා යමක් කරන්න සිදු වේවි. Okay let's see the structure here. I have to she has to I had to I will have to මෙන්න මේවත් එක්ක ටූට ඉදිරියෙන් තියන්න ඕන verb stem එක ඒ කියන්නේ ක්‍රියාපදයේ මුල් ස්වරූපය base form එක go went gone කියන එකෙන් go කියන අවස්ථාව අන්න ඒ වගේ so guys I hope you understood my lesson see you soon in the next video if you're new to my channel make sure to subscribe thanks for watching